බස්නාහිර සබරගමු සහ වයම් පළාත් තුළත් ඊට අමතරව මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික් ආශ්‍රිතවත් විටින් විට වැසියෝ ගිකුරුම් සහිත වැසි තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. බස්නාහිර සබරගමු පළාත් ඒ වගේම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් ආශ්‍රිතව ගතොත් වැසි තත්ත්වයේ තරමක වැඩි සාමාන්‍යයෙන් මිලිමීටර 50ක පමණ වගේ වැස්සක් වුණත් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු උතුරු මැද වයම් පළාත් ආශ්‍රිතව ඒ වගේම ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික් ආශ්‍රිතව ගොඩබිම් ප්‍රදේශ රට අභ්‍යන්තර ප්‍රදේශවල සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක් තියෙනවා. සාමාන්‍ය පැයට කිලෝමීටර 50ක් 60ක වගේ විටින් විට සුළං වැඩිවීමක් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ අතර අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශයේ පැයට කිලෝමීටර 70වත් 80ක් දක්වා වූ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවන්ට එම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස දැනුම් දුන් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.